අදත් ආරම්භ කරන සූදානම් වෙන්නේ 10:00. Subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න මගේ YouTube channel එක. එතකොට මගේ අලුත්ම videos මුලින්ම නරඹන්න අවස්ථාව තියෙනවා. මම කලින් කරපු videos එකත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ web series 4ක් ගැන. ඒ web series ගැන විශේෂයෙන්ම කියන්න හේතුව මේ web series 4 බලලා ඉවර කරන්න ඉතාලම ලේසි. මොකද මේ web series වලට තියෙන episodes 6ක් එහෙමත් නැත්නම් episodes 8ක් වගේ එක season එකකට. සහ ඒ seasons වල ඒ තියෙන episodes වල duration එකත් අනිත් ඒවාට සාපේක්ෂව තරමක් අඩුයි. ඒක නිසා අපිට මේ දැන් තියෙන මේ busy life එකත් එක්ක මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඉක්මනට බලලා ඉවර කරන්න පුළුවන් series 4ක් තමයි මම කියන්න යන්නේ. මේ හතරම Netflix series 4ක්. එතකොට කවුරු හිතන්න පුළුවන් Netflix series 4ක් තියෙනවා නම් කොහොමද අපි බලන්නේ? මට Netflix නැහැ. මට Netflix subscription එකක් නැහැ. මොකද කරන්නේ කියලා. ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ Netflix එකක් නැත්තම් ඒ තියෙන දේවල් කොහොමද අපි බලන්නේ කියලා. මම ඒකට urge කරන්නේ නැහැ. මම මේ දේ අනුමත කරන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ දන්නවා Netflix නැත්තම් කොහොමද මේ දේවල් හොයාගන්නේ කියලා. නමුත් ඒක මොන විදිහින් හරි මේ series 4 බලන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. මම ඉස්සෙල්ලාම කියන series එක තමයි End of the f world. ඒක ඒ නමින්ම තමයි තියෙන්නේ. මේක comic book series එකක්. මේක ඒ comic book series එක ඇසුරෙන් තමයි මේ Netflix series එක නිෂ්පාදනය වෙන්නේ. මේක genre එක වැටෙන්නේ dark comedy සහ drama කියන genre එකට. විශේෂයෙන්ම dark comedy කියන එක පාදක කරන් තමයි මේ series එක හැදලා තියෙන්නේ. මේක British TV series එකක්. මුලින්ම Channel 4 එක මැදිහත් වෙලා තමයි මේ series එක කරන්නේ. Channel 4 කියන එක නම අපිට ගොඩක් හොඳින් පුරුදු වෙන දේශපාලන වේදිකාව එහෙම. ඉතින් ඒ ඔස්සේ නිෂ්පාදනය වෙච්ච මේ සීරීස් එක පස්සේ Netflix එකට අප්ලෝඩ් වෙනවා 2018 ජනවාරි වල. ඉතාම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විචාරක ප්‍රතිචාර හම්බ වෙච්ච සීරීස් එකක් තමයි මේ End of the f world කියලා කියන්නේ. මේක තියෙන ඉතාම සරල කතාවක්. අවුරුදු 17ක් වෙන ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නම ජේම්ස්, අනිත් එක්කෙනා නම ඇලිසා. ජේම්ස් කියන එක්කෙනා ටිකක් සමාජයෙන් රිජෙක්ට් වෙච්ච වගේ, ඒ කියන්නේ ඉස්කෝලේ පොඩ්ඩක් කොන් වෙච්ච වගේ පුද්ගලෙක්, ඒ දරුවෙක්, ටීනේජර් කෙනෙක්. එයා හිතනවා මේ මට මේ පාසලෙන් දෙන්නේ නැහැ මට අවශ්‍ය අවධානය, මට යාළුවන්ගෙන් කිසිම තැනක් හම්බ වෙන්නේ නැහැ, පවුලේ හැල හැප්පීම් තියෙනවා, ඒක නිසා මෙයා හිතනවා පැනලා යන්න ඕන කියලා. තව ගෑනු ළමයෙක් ඉන්නවා ඇලිසා කියලා. එයා ටිකක් පොඩ්ඩක් විප්ලවකාරී අදහස් තියෙන ටිකක් මුරණ්ඩු ගෑනු ළමයි. එයාටත් ඔය වගේ මේ දෙන්නගේ මිත්‍රත්වය ඉස්කෝලේදී වර්ධනය වෙලා හිතනවා අපි දෙන්න පැනලා යන්න කියලා. අවුරුදු 17ක මේ ළමයි දෙන්න. ඩාක් කොමඩි කතාවක් තියෙන්නේ. ටිකක් මැදට ගියාට පස්සේ සීරියස් වෙනවා. නමුත් මේකේ තියෙන මේ ස්ටෝරි ලයින් එකට මම හරි ආසයි. සහ මේක එපිසෝඩ් එකක් තියෙන විනාඩි 20ක් 25ක් වගේ. ඒතොර එක සීසන් එකක එපිසෝඩ්ස් 8ක් තියෙනවා. දැන් සෙකන්ඩ් සීසන් එකත් ඇවිල්ලා තියෙන්නේ. සෙකන්ඩ් සීසන් එකෙන් පස්සේ ආයෙත් අලුතෙන් සීසන්ස් එන්නේ නැහැ කියන එක මේ වෙනකොට කන්ෆර්ම් වෙලා තියෙනවා. නමුත් මේක ඉතාලම ඉක්මනට බලලා ඉවර කරන්න පුළුවන්. සහ මේක තියෙන ප්‍රඩක්ෂන් එක පැත්තෙන් ගත්තාමත්, එතකොට ඇක්ටිං පැත්තෙන් ගත්තාම, එඩිටිං පැත්තෙන් ගත්තාම ඉතාලම හොඳ වැඩක් කියලා කියන්න පුළුවන්. මම මේක විශේෂයෙන්ම තෝරගන්න හේතුව එකක් මේක ලස්සන වැඩක්. ඒ වගේ මේක ඉතාලමට ඉක්මනට බලලා ඉවර කරන්න පුළුවන්. අපිට මේ තියෙන busy life එකත් එක්ක. ඒක නිසා මම ආරාධනා කරනවා End of the f world කියන මේ Netflix series එක අනිවාර්යයෙන්ම බලන්න. ඒක බලලා නැති කෙනෙක් නම් මේකත් බලලා පහලින් ඒ සම්බන්ධයෙන් තියෙන ඔයගොල්ලන් තියෙන මතයන් ටිකක් කමෙන්ට් කරන්න කියලා මම ආරාධනා කරනවා. ඊළඟට මම කතා කරන්න යන වෙබ් සීරීස් එක, කියන්නේ මේ Netflix සීරීස් එකේ නම Sex Education. ඒ නමේ තියෙන විදිහටම මේකෙන් කතා වෙන්නේ අපේ සාමාන්‍යයෙන් තියෙනා වූ මේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් අපිට ගොඩක් ගැටලු තියෙන ලංකාව වගේ රටකත් ඒ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. පිටරටවල් වලත් දරුවන්ට මේ සම්බන්ධයෙන් උගන්වද්දී මොන විදිහටද ඒ දේ උගන්විය යුත්තේ කියන ප්‍රශ්නය එනවා. ඒ තියෙන අපේ තියෙන පොඩි awkward ගතිය පොඩ්ඩක් අපි අපහසුතාවයට පත් වෙන මේ මාතෘකාව මේ කතා කරන්න ගන්නකොට අන්න ඒ පත් වෙන తত্ত্বය ටිකක් විනෝදාත්මකව ඒ වගේම ලස්සනට ඉදිරිපත් කරපු සීරීස් එකක් තමයි Sex Education කියලා කියන්නේ. මේ සීරීස් එක මේ අවුරුද්දේ ජනවාරි වල වගේ ආවේ 2019 දී. ඉතාලම හොඳ ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර ආපු සීරීස් එකක්. මේ සීරීස් එක British සීරීස් එකක්. ඒ වගේම මේක අපි ගොඩක් දන්න කියන කෙනෙක් තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තියෙන. ඒ තමයි ගිලියන් ඇන්ඩර්සන්. ගිලියන් ඇන්ඩර්සන්ව මතක ඇති ලෝක ප්‍රසිද්ධ X-Files ඩ්‍රාමා එකේ ස්කලි කියන කැරක්ටර් එකට පනපෙව්වේ ගිලියන් ඇන්ඩර්සන්. පහුගිය කාලේ මීට අවුරුදු ගානකට කලින් ලංකාවෙන් ඉඩමකුත් අරගෙන ඉඩමේ ප්‍රශ්නයක් ඇවිල්ලා තාපහු ගිලියන් ඇන්ඩර්සන් කතාබහට ලක් වුණා. අපේ ලංකාවට සම්බන්ධ වෙන්නේ ඒ විදිහට. කොහොම නමුත් X-Files ඕනෙක් කෙනෙක් බලලා තියෙනවා කියලා දන්නවා මම විශ්වාස කරනවා. X-Files එකේ ස්කලි තමයි මේ කතාවට දායකත්වය ලබා දෙන්නේ. දැන් ඇය ගොඩක් තමන්ගේ මැදිරිය ගත කරමින් ඉන්නේ. මේ කතාව තියෙන්නේ මේ විදිහට තරුණයෙක් ඉන්නවා. තරුණයෙක් කියලා කියන්නේ තමන්ගේ නවයෝන් වියට ඇවිත් ඉන්න තරුණයෙක් ඉන්නවා. එයාගේ නම ඕටිස්. මේ ඕටිස් කියන එකේනගේ අම්මට තමයි ගිලියන් ඇන්ඩර්සන් ඉන්නේ. එයාගේ අම්මා එක්තරා විදිහක මේ ලිංගාශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දෙන එක තෙරපිස්ට් කෙනෙක්. නමුත් එයාගේ පුතා ඕටිස්ට යම් තරමක ඒ අංශයේ පොඩි ගැටලුවක් තියෙනවා සහ පොඩි හිතේ පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. ඒකත් එක්ක එයාගේ තව හොඳ යාළුවෙක් ඉන්නවා එරික් කියලා. එයා විවෘතව තමන්ගේ සමලිංගිකත්වය ප්‍රකාශ කරලා ඉන්න එක්කෙනෙක්. මේ මිත්‍රයා සහ මේ දෙන්න එකතු වෙලා මේ තමන්ගේ නවයෝන් කාලේදී අපිට ගොඩක් ඔය එක ප්‍රශ්න තියෙනවානේ. අපි දන්නවනේ ඕන කෙනෙක් අපිට තියෙන කුතුහලයත් එක්ක ඔය තියෙන ගැටලු ටිකක් තියෙනවානේ. පාසලේ ඉන්න තරුණ පරපුරට මේ සම්බන්ධයෙන් ඇතිවෙන ගැටලු වලට දෙන්න පුළුවන් විසඳුම් මොනවාද කියන එක සම්බන්ධයෙන් කතා කරන්න එකතු වෙන ටීවී සීරීස් එකක් මේ වෙබ් සීරීස් එකක් තමයි මේ Sex Education කියලා කියන්නේ. කට්ටිය කියනවා මොකද ඔයාගේ අම්මා මේ විදිහේ sex therapist කෙනෙක්. එතකොට ඔයාට මේ දේවල් කියලා දෙන්න පුළුවන් නේද කියලා. මේව් කියලා ගෑන් ළමෙක් ඉන්නවා. මේ මේව් කියන ගෑන් ළමයා මෙන්න මේ අදහස බිස්නස් මොඩල් එකකට හරවනවා. ඒ කියන්නේ අර අම්මාගෙන් තියෙන දේවල් උකහාගෙන ඇවිල්ලා ඒ දේවල් පාසලෙන් ළමයින්ට කියලා දෙන්න. ඒකට අර පොඩි ටියුෂන් ෆීයක් ගන්නවා වගේ ටියුෂන් ගාස්තු ගන්නවා වගේ පොඩි මුදලක් අය කරනවා. එපිසෝඩ් 8යි තියෙන්නේ. එක එපිසෝඩ් එකක් සාමාන්‍යයෙන් විනාඩි 48ක් විනාඩි 50ක් වගේ යන තත්ත්වයක් තියෙන්නේ. නමුත් ඉතාම හොඳ සීරීස් එකක්. මේ අවුරුද්දේ ආපු මේ වෙබ් සීරීස් සහ මේ ආපු ටීවී සීරීස් වලින් ඉතාම ඉහළ ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර ලැබිච්ච සීරීස් එකක් තමයි Sex Education කියලා කියන්නේ. ලබන අවුරුද්දේ සීසන් 2 එකක් එන්නත් තියෙනවා. ඒකත් ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වෙයි කියලා මම හිතනවා. බලලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ Netflix එකේ තියෙන Sex Education කියන සීරීස් එකත් බලන්න කියලා මම ආරාධනා කරනවා. ඊළඟට මම කියන්න බලාපොරොත්තු වෙන්නේ Netflix සීරීස් එකක් කියලා කියනට වඩා ඇත්තටම මේකට කියන්න පුළුවන් ඒක TV සීරීස් එකක්. ඒක BBC එකේ තමයි ඉස්සෙල්ලාම ඒක ටෙලිකාස්ට් වුනේ. පස්සේ කාලෙක ඒ කියන්නේ මේ වෙනකොට තමයි දැන් ඒක Netflix එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒ තමයි Bodyguard. Bodyguard නිකුත් වෙන්නේ ගිය අවුරුද්දේ. ඒ කියන්නේ 2018 අවුරුද්දේ අගෝස්තු වගේ කාලයක. එපිසෝඩ්ස් 6යි තියෙන්නේ. එක එපිසෝඩ් එකක ඩියුරේෂන් එක සාමාන්‍යයෙන් පැයක් විතර වෙනවා. අන්තිම එපිසෝඩ් ටික වෙනකොට තමයි ටිකක් ඩියුරේෂන් එක වැඩි වෙන්නේ. නමුත් එපිසෝඩ්ස් 6යි තියෙන්නේ. ඒක නිසා මේක ඉක්මනට බලලා ඉවර කරන්න පුළුවන්. මට මේ සීරීස් එක රෙකමෙන්ඩ් කරේ අපේ ජනප්‍රිය රංගන ශිල්පී ආශාන් ඩයස්. ආශාන් අයියා thank you මට මේ සීරීස් එක රෙකමෙන්ඩ් කරාට. බොඩිගාඩ් සීරීස් එකේ ඇත්තටම තියෙන කතාව තියෙන්නේ එක පොලිස් සාජන් කෙනෙක් ඉන්නවා. එයා ඊට කලින් යුද්ධෙට මුහුණ දීලා ඉවරලා ඊට පස්සේ විශ්‍රාම ගිය යුද හමුදා නිලධාරියෙක් මේ වෙනකොට ඔහු බුද්ධි අංශයට සේවය කරමින් ඉන්නවා. බුද්ධි අංශය කිව්වත් කියනට වඩා ආරක්ෂක සේවයක් කියලා කියමුකෝ නිකන් මේ ආරක්ෂක අංශේ. එයාට පැවරුමක් දෙනවා. එයාව සයින් කරනවා. හෝම් සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා ජූලියා කියලා. ඒ කියන්නේ හෝම් සෙක්‍රටරි කෙනෙක් කියලා කියන්නේ අපි අපේ විදිහට පොඩ්ඩක් අහරවන් කියමුනේ අමාත්‍යංශ ලේකම් කෙනෙක් වගේ කියලා. අන්න එයාව පරිස්සම් කරන්න තමයි මෙයාට වැඩ බාර දෙන්නේ. මෙයාට පැවරුමක් විදිහට බාර දෙන්නේ මේ අදාළ ජූලියා කියන කාන්තාව පරිස්සම් කරන්න කියලා. ඒ දෙදෙනාගේ ඇතිවෙන්නා වූ මේ වෘත්තීයමය සම්බන්ධය වගේම ඒ වෘත්තීයමය සම්බන්ධය ටිකක් එහාට ගිහිල්ලා ඇතිවෙන්නා වූ තවත් ආකාරයක සම්බන්ධයක් සහ මේක ඇතුලේ වෙනත් දේශපාලනික කරුණුත් මුල් කරගෙන ඇතිවෙන බොහොම ටිකක් අනපේක්ෂිත තත්ත්වයක් පෙන්වන කතාවක් තමයි බොඩිගාඩ් කියලා කියන්නේ. මම හැම කෙනෙක්ට ආරාධනා කරනවා මේ කතාව බලන්න කියලා. මොකද මේ කතාවේ ප්‍රධාන රංගන ශිල්පියා ප්‍රධාන නළුවා රිචඩ් මැඩන්. ඔහු අපි රොබ් ස්ටාර්ක් විදිහට Game of Thrones කතාවේ දැකලා තියෙනවා. ඉතින් මේ මැඩන් වෙනුවෙන් ඒ අවුරුද්දේ හොඳම නළුවාට හිමි Golden Globe සම්මානය හම්බ වුණා. මේ ටෙලිවිෂන් නිර්මාණවලට දායකත්වය ලබා දුන් හොඳම නළුවා විදිහට ඒ හම්බුනේ මේ Bodyguard කියන සීරීස් එකට. ඉතාම ඉහළ රේටින්ග්ස් හම්බ වෙච්ච සීරීස් එකක්. BBC ඉතිහාසයේ වැඩිම රේටින්ග්ස් හම්බ වෙච්ච සීරීස් වලින් එකක් තමයි Bodyguard කියලා කියන්නේ. ඉතාම ඉක්මනට බලලා ඉවර කරන්නත් පුළුවන්. එපිසෝඩ් 6යි තියෙන්නේ. හරිම ඉන්ට්‍රෙස්ටිං කතාවක්. මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට යෝජනා කරනවා මේ කතාව අනිවාර්යයෙන්ම බලන්න. Bodyguard කියන සීරීස් එක. ඒ සම්බන්ධයෙන් උත් කමෙන්ට්ස් පහලින් කමෙන්ට් කරන්න කියලා මම ආරාධනා කරනවා. බැලුවාට පස්සේ ඒ වගේම බලලා තියෙනවා නම්. මම ඊළඟට, ඒ කියන්නේ මේ වීඩියෝ එකේ ඇත්තටම අන්තිමට කියන බලාපොරොත්තු වෙන්නේ තවත් Netflix සීරීස් එකක් ගැන. මේක ඇමරිකන් සීරීස් එකක්. මම වීඩියෝ එක ෂූට් කරන දවස් වෙනකොට ඇත්තට මේ සීරීස් එක නිකුත් කරලා මාස එකමාරක වගේ කාලයක් ගිහිල්ලා තියෙන්නේ. ඒ තමයි Living With Yourself. මේ සීරීස් එක ගැන මුලින්ම අවධානය යොමු වෙන්න හේතුව වුණේ මේකේ ප්‍රධාන රංගන ශිල්පියා. ඒ තමයි පෝල් රඩ්. පෝල් රඩ් කියලා කියන්නේ මේ දවස්වල නම් ගොඩක් ජනප්‍රිය වූ ඇන්ට්මෑන් විදිහට මාවල් සිනමා නිර්මාණවල ඇන්ට්මෑන් විදිහට හිටියේ පෝල් රඩ්. එයා තමයි මේකේ දායකත්වය ලබා දෙන්නේ මයිල්ස් කියන චරිතයට. මේ මයිල්ස් කියලා කියන්නේ ඇඩ්වර්ටයිසින් කම්පැනි එකක වැඩ කරන පුද්ගලෙක්. එයාගේ ජීවිතය කියන්නේ අර විවාහ වෙලා අවුරුදු ගාණක් ගියාට පස්සේ ඕනම පුද්ගලෙක්ගේ තමන් පත් වෙන සාමාන්‍ය ජීවිතය තියෙන. උදේ නැගිටිනවා, ඇඳ ගන්නවා, වැඩට යනවා, ආපෝ හවසට එනවා, රෑ කෑම ගන්නවා, ආපෝ නිින්දට යනවා. ඔය අර රූටින් ලයිෆ් එක තියෙන්නේ. අන්නේ රූටින් ලයිෆ් එක පෙන්නන චරිතයක් තමයි මේ මයිල්ස් කියන පුද්ගලයාට තියෙන්නේ. පස්සේ එයාගේ මේ තියෙන ටිකක් ඔතෑනි වෙච්ච ජීවිතේ ගත කරගෙන යනකොට එයාගේ ඔෆිස් එකේ ඉන්න යාළුවෙක් එක පාරම පටන් ගන්නවා එන්න හරිම උද්‍යෝගිමත් විදිහට, ප්‍රබෝධමත් විදිහට, වෙනදාට වැඩිය ප්‍රබෝධමත් වෙලා එයාගේ වැඩ කටයුතු ඔෆිස් එකේ කරන විදිහ මේ මයිල්ස් දකිනවා. යාළුවගෙන් අහනවා මොකද්ද මේ වෙනස කියලා. එයා කියනවා මම මේ එක්තරා ස්පා එකකට ගියා. ඒ ස්පා එකට ගිහිල්ලා ගත ට්‍රීට්මන්ට්ස් වලින් පස්සේ තමයි මම මේ තත්වයට ආවේ කියලා. හැබැයි ඒ ස්පා එකට යන්න $50,000ක් ගන්නවා. ඉතාම ලොකු මුදලක්, $50,000ක්. ඊට පස්සේ මේ මයිල්ස් කියන මේ චරිතේ ඒ $50,000ක් වියදම් කරලා මේ යනවා ඔය කියන ස්පා එකට. එතනින් එහාට ඔහුගේ ජීවිතේ අලුත් වෙනවා. හැබැයි අලුත් වෙන්නේ හරිය විද්‍යා ප්‍රබන්ධාත්මක ආකාරයකට. මොකද අලුත් වෙනවා කියලා ඒ අලුත් වෙච්ච පුද්ගලයා ගෙදරට එනවා. හැබැයි ඒ එන්නේ අර ස්පා එකේදී ක්ලෝනීකරණය කරපු මිනිස්සෙක්. ඒතකොට ඇත්ත එක්කෙනාව ඒගොල්ලෝ කරන්නේ ඇත්ත මිනිස්සයව මරලා දාලා එයාගේ තියෙන හැම දෙයක්ම අර ක්ලෝන් එකට දීලා ඒ ක්ලෝන් එක තමයි ආපහු සමාජයට එවන්නේ. වැඩේ තියෙන්නේ අර වලදාපු අර පළවෙනි මයිල්ස් ඉන්නවනේ, ඔරිජිනල් මයිල්ස්. එයා ඇහැරෙනවා. ඇහැරුණාට පස්සේ එයාත් එනවා වෙනදා පුරුදු විදිහට ආපහු ගෙදරට එනවා. ගෙදරට එද්දි එයා වගේම තව මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නවා ගෙදර. හැබැයි අර ඇවිල්ලා ඉන්න ක්ලෝන් එක දන්නෙත් නෑ මේ ඉන්නේ තව මිනිස්සෙක් කියලා. මොකද මෙයාගේ මතකයන් ඔක්කොම අර ක්ලෝන් එකට ෆොටෝකෝපි කරලා තියෙන්නේ. ඉතාම ඉන්ට්‍රස්ටිං කතාවක්. හැබැයි පොඩි සංසිද්ධියක් තියෙන මේක. ක්ලෝනීකරණය කියන මාතෘකාව පොඩි කාලේ අපි ඉගෙන ගන්නවා මේ ඩොලි කියන අපි වැටලුව ගැන හැම ඉගෙන ගත්තා ඉස්සර. අන්නේ ක්ලෝනීකරණය කියන මාතෘකාව ටිකක් මානුෂීය පැත්තට ඇවිල්ලා. ඒ කියන්නේ මේ මනුස්සයාටත් හැඟීම් දැනීම් තියෙනවා. මේ මනුස්සයාටත් සිතුවිලි කියන දේවල් තියෙනවා. මේ මනුස්සයාට දුක සතුට වෛරය කියන දේවල් එනවා. මේ ඇතුලේ දෝලණය වෙන ඉතාම ලස්සන කතාවක් තමයි Living With Yourself කියලා කියන්නේ. එපිසෝඩ්ස් තියෙන්නේ 8යි. එක එපිසෝඩ් එකක් විනාඩි 20ක් වගේ තියෙන්නේ. ඉතාම ඉක්මනට බලලා ඉවර කරන්න පුළුවන්. සීසන් 2 එකක් එන්නත් තියෙනවා. මම නිසා මම හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ Living With Yourself කියන Netflix series එකත් බලන්න. හරිම ඉන්ට්‍රෙස්ටිං. ඉතාම පොඩි කතාවක් තියෙන්නේ. නමුත් හරිම ලස්සන කතාවක් තියෙන්නේ. ඉතාම පොඩි concept එකක්. බොහොම ලස්සනට ඒක grow කරලා ඒ කතාව හදන්න ඒගොල්ලෝ මහන්සි වෙලා තියෙනවා. ඉතින් මං ඔන්න ඔය කිව්වේ ඉතාම ඉක්මනට බලලා ඉවර කරන්න පුළුවන් සීරීස් 4ක්. මේවා Netflix සීරීස් 4ක්. ඒ නිසා මේක ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. Netflix subscription එකක් තියෙනවා නම් ඔයාට ඒ ඔස්සේ බලන්න පුළුවන්. night time data වලින් ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ තමන්ගේ device එකට දාගන්න. ඊට පස්සේ බලන්න පුළුවන්. ඒ නිසා මම මේ දේ කියන්නේ මොකද මේ වීඩියෝ එක කරන්න හිතුවේ ගොඩක් කට්ටිය නිතරම කියනවා අපිට ෆිල්ම් බලන්න වෙලාවක් නැහැ. මේ තියෙන මේ තත්ත්වයත් එක්ක, අපේ ස්ටඩීස් එක්ක, තොර අපේ තියෙන මේ වාතාවරණයත් එක්ක, අපේ කාර්යබහුලත්වයත් එක්ක මේ ෆිල්ම් බලන, ටීවී සීරීස් බලන වෙලාවක් නැහැ කියලා. ඒක නිසා මම හිතුවා මෙන්න මේ 4 ඔයගොල්ලන්ට යෝජනා කරන්න. මම මේ කියපු සීරීස් 4 End of the f world, එතකොට Sex Education සහ Bodyguard, ඒ වගේම Living With Yourself. මේ 4 බලලා ඉවරලා බලපු නැති කෙනෙක් නම් මට පොඩ්ඩක් කමෙන්ට්ස් දෙන්නකෝ. බලපු කට්ටියත් කමෙන්ට්ස් දෙන්නකෝ. පල්ලෙහින් කමෙන්ට් කරන්නකෝ. මොකද මේ සීරීස් ගැන හිතුනේ කියලා. මම හිතනවා මේ සීරීස් 4 ඔයගොල්ලෝ ගොඩක් ආදරෙන් වැළඳ ගනීවි කියලා. මේ 4ම ඒ කියන්නේ 18 plus වලට පොඩ්ඩක් බර තත්ත්වයක් තියෙන්නේ. නමුත් ඉතින් අපිට දෙයක් අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නේ ඒක ලොකුවටම පරතරට මේ සම්බන්ධයෙන් යන්නේ නැහැ. ඒක නිසා අපිට බලන්න පුළුවන්, රස විඳින්න පුළුවන් සීරීස් 4ක්. කාර්යබහුලත්වයත් එක්ක හොඳට වෙලාව වෙන් කරගෙන අපිට යන්නේන ගමන් හරි බලන්න පුළුවන් සීරීස් ටිකක් තියෙන්නේ. දවසට එක එපිසෝඩ් එකක් ගන්න බැලුවොත් ඒතකොට ඔයාලට යන්නේ දවස් 6ක්, එහෙම නැත්නම් දවස් 8ක් යන්නේ මේ සීරීස් ටික ඉවර කරගන්න. ඒක නිසා මම ආරාධනා කරනවා මේ දේවල් බලන්න කියලා. කාර්යබහුලත්වය නිසා ෆිල්ම්ස් වලින්, එතකොට TV series බලනකින් ඈත් වෙන්න එපා. මොකද අපිට රසාස්වාදය කියන දේ අවශ්‍යයි. ජීවිතේ routine life එකක් කරගන්න එපා. පොඩ්ඩක් වෙනස් වෙන්න, సౌందර්ය කියන දේ ජීවිතේට තියාගන්න. සංගීතය, එතකොට එහෙම මේ චිත්‍රපට, මම නැත්තම් මේ ටෙලි නාට්‍ය කියන දේවල්, web series වගේ දේවල් ජීවිතේට තියාගන්න. එතකොට අපිත් අලුත් වෙනවා, අපේ ජීවිතෙත් අලුත් වෙනවා. සමහර වෙට ගෙනියන routine life එකත් අලුත් කරගන්න එක හේතුවක් වේවි. මම කලින් කරපු රිවිව්ස් එකත් එකතු වෙන කියලා ආරාධනා කරනවා. ඉස්සරහට මම රිවිව්ස් කරන්න බලාපොරොත්තු වෙනවා. තව මොනවද රිවිව්ස් කළ යුත්තේ කියන දේ පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඒවත් මම ඉස්සරහට රිවිව් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තව දවසක මේ විදිහටම තව රිවිව් එකකින් මුණ ගැහෙමු. මේ 10 මාර්ගය.